ඊසේ හිටම සංවත්සරය වෙනුවෙන් 160ක් දක්වා සීමිත කරගන්න ඔබත් ඊසේ ප්‍රදර්ශනාගාර වෙත පිවිසෙන්න ආදරය හා කරුණාව පිරුණු නගරයක් යන්න තේමා කරගනිමින් සුනකයන්ට අවශ්‍ය ශල්‍ය කර්ම කිරීම හා එන්නත් ලබා දීමේ වැඩසටහනක් අනුරාධපුර මහනගර සභාව මගින් සංවිධානය කර තිබෙනවා. අනුරාධපුර මහනගර සභාවේ කොමසාරිස්තුමාන්ගේ උපදෙස් පරිදි පෞද්ගලික ආයතන දෙකක මැදිහත්වීමෙන් මෙම සායනය පැවැත්වීමට නියමිතයි. අනුරාධපුර නගරයේ ජීවත් වන සුනකයන් සඳහා එන්නත් සහ ශල්‍ය කර්ම සිදු කිරීම සඳහා පැය 48ක කාලයක් පුරාවට මේ සත්ව සායනය පැවැත්වීමට සියලු කටයුතු සෝදානම් කරමින් පවතිනවා. අනුරාධපුර නගර සභාව සංවිධානය කරන මේ සත්ව සායනය අනුරාධපුර නගර සභා පශු වෛද්‍ය කාර්යාලයේදී පැවැත්වීමට නියමිතයි. අනුරාධපුර මහනගර සභාව විසින් වසර 3කට ආසන්න කාලයක් තිස්සේ අනුරාධපුර නගර සීමාවේ සුනක ගහණය පාලනය කිරීම සහ ජල වීථිකා රෝගය තුරන් කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කරනවා. ඒ අනුව අනුරාධපුර නගරයේ 2020 වසරේ ඉඳන් අපි මේ වැඩසටහන ක්‍රියාත්මක කරනවා. ආදරය, දයාව, කරුණාව පිරුණු නගරයක් බවට පත් කිරීමේ තේමාව යටතේ තමයි අපි මේ ප්‍රධාන වශයෙන්ම මේ කටයුත්තට සංවිධානය කරලා තියෙන්නේ. විශේෂයෙන්ම පූජා නගරයට පැමිණෙන සතිපතා විශේෂයෙන්ම සති අන්ත දිනවලදී පැමිණෙන ජනගහණයට තුනකින් නිසා ඇතිවෙන්නා වූ බාධක සම්බන්ධයෙන් අටමස්ථානාධිපති නායක ස්වාමීන් වහන්සේලා ඇතුළු ඒ බැතිමතුන් විශාල වශයෙන් පැමිණිලි කරා. ඉතින් දැනට පවත්නා නීති අනුව සුනකෙයින් ඉවත් කිරීමේ වෙනත් කිසිම ක්‍රමයක් නැහැ. ඒ නිසා මෙම ගහණය පාලනය කිරීම සඳහා යම්කිසි වැඩපිළිවෙලක් අවශ්‍ය බවට අපි හඳුනාගත්තා. ඉතින් අපි මේකෙදි තේමා වශයෙන්ම ගත්තේ සත්වයින්ට අපි දක්වන කරුණාව විශේෂයෙන්ම අනුරාධපුර කියලා කියන්නේ අබේ භූමියක්. ඒ අබේ භූමිය ප්‍රථම රජ කාලේ ඉඳන්ම මේ අබේ භූමිය රජවරුන් විසින් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඉතින් එහෙමනම් එම අබේ භූමිය ආශ්‍රිතව ජීවත් වෙන්නා වූ තුනක ගහණය පාලනය කිරීම සඳහා අපි මානව හිතවාදී සහ සත්ව අවිහිංසකවාදී අපි මුහුණුවරක් අපි සංවිධානය කළ යුතුයි. ඒ අනුව තමයි අපි හිතුවේ මේම සතුන්ට හිරිහැරයක් නොවන පරිදි ඔවුන්ගේ ගහණය පාලනය කරන්න. ඒ සඳහා තමයි අපි මේ තේමාව විශේෂ වශයෙන් යොදාගත්තේ ආදරය දයාව පිරුණු නගරයක් හැටියට. නියම ව්‍යාපෘතියක් හැටියට අනුරාධපුර මහනගර සභාව මේ කටයුත්ත කරගෙන යනවා.